අතා දෙකක් ගමුද? මම නියෝජනය කරන්නේ පහුගිය වසර තුන තුළ හිතලා හිතලා බැරිම තැන රටින් එළියට බැහැපු තරුණ ප්‍රජාව. මම වගේ බහුතර අපේ තරුණ ප්‍රජාව මෙච්චර කල් ජාතික ජන බලවේගයට ඡන්දෙ දුන්නේ ප්‍රබල විපක්ෂයක් හදන්න ඕන නිසා. ඒ අරෙන් අපිට ඔප්ෂන් එකක් තිබ්බේ නැහැ. සෙනග හිටියේ නැහැ ජාතික ජන බලවේගයට ඡන්දෙ දෙන්න. ඒත් මේ පාර වෙනස්. ඒ නිසා අපි වගේම අනිත් තරුණ ප්‍රජාව ජාතික ජන බලවේගයේ දේශපාලන ක්‍රමය ගැන ගොඩක් සැලකිලිමත්. ඒ නිසා මට දේශපාලන ක්‍රමය ගැන ප්‍රශ්න දෙකක් තියෙනවා. එකක් තමයි දුම්රිය සහ අධ්‍යාපනය පෞද්ගලීකරණය කරන එක ගැන අදහස. මම කතා කරන්නේ රාජපක්ෂ පෞද්ගලීකරණය කරන්නේ ගැන නෙවෙයි, ඒක ඇවිල්ලා විකිණීම. මම කතා කරන්නේ ස්ට්‍රැටජිකලි ප්‍රයිවටයිසේෂන් ගැන. ඒ වගේම බලයට ආවට පස්සේ, මේ දෙවැනි ප්‍රශ්නය, බලයට ආවට පස්සේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න කරන ව්‍යවස්ථාදායකමය වෙනස් කිරීම මොනවද කියලා තහන්න කැමතියි. එකක් අධ්‍යාපන පෞද්ගලීකරණය පිළිබඳ අධ්‍යාපන ප්‍රවාහන පළවෙනි එක තමයි අපේ මූලික ප්‍රතිපත්තිය අධ්‍යාපන රජයේ වගකීම. දැන් බොහෝ අය තර්ක කරනවා, දැන් මේ වගේ රටක නම් විශාල ලෙස නොමිලේ, නමුත් ගොඩක් රටවල් තියෙන සල්ලි වලට අධ්‍යාපන, අපි ඕස්ට්‍රේලියාව ගමු, සල්ලි වලට අධ්‍යාපනය ගන්න ඕන උසස් අධ්‍යාපන. හැබැයි ඒගොල්ලෝ අධ්‍යාපන විතරක් නෙවෙයි සල්ලි වලට ගන්න, ඒගොල්ලන්ට ඉතාමත් හොඳ පෝෂ්‍යදායී ආහාර වේලක් සල්ලි වලට ගත හැකියි. ඒගොල්ලන්ට ඉතාමත් හොඳ දියුණු සෞඛ්‍ය සේවයක් සල්ලි වලට ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒගොල්ලෝ ඉතාමත් හොඳ වාතාශ්‍රය සහිත නිවාසයක් මිලදී ගැනීම සඳහා ආර්ථික හැකියාවක් තියෙනවා. ඒගොල්ලන්ට අවුරුද්දකට දෙකකට සැරයක් ඒ රටෙන් පිට ගිහිල්ලා නේද පොඩි මොකද්ද සංචාරකයේ දෙන්න ආර්ථික හැකියාවක් තියෙනවා. ඒ රටේ දරුවන්ට සල්ලි දීලා උගන්වන්නත් ඒගොල්ලන්ට ආර්ථික හැකියාවක් තියෙනවා. එතකොට ඉගැන්වීම විතරක් නෙවෙයි අනිත් ඒවටත් ඒගොල්ලන්ට ආර්ථික හැකියාවක් තියෙනවා. අපේ රටේ මොකද වෙලා තියෙන්නේ? අපේ රටේ 168කට පෞගිය මහ බැංකු වාර්තාව කියනවා ජනගහනින් 168ක් එක්ක තුන් වේල කන එක අඩු කරලා, එක්ක වේලයි හෝ දෙකයි, එක්ක තුන් වේල කනවා ටික ටික, ඉගෙන ප්‍රමාණවත් ආහාර ගන්න. ඊළඟට එක්ක තුන් වේල කනවා මොනවා හරි, එක්ක තුන් වේල කන්නේ නැහැ, එක්ක තුන් වේල කනවා ටික ටික, එක්ක තුන් වේල කනවා මොනවා හරි, ඔය මොනවා හරි ගිලිනවා. ඉගෙන මොකද්ද? ජනගහනින් 168කට පෝෂ්‍යදායි ආහාර වේලක් නැහැ. ජනගහනින් 168කට පෝෂ්‍යදායි ආහාර වේලක් නැතුව දරුවට කියන්න පුළුවන් ද සල්ලි දීලා උගන්නපන් කියලා? අධ්‍යාපනයේ තීරණ වෙන්න ඕනේ පොකට් එකේ තරමට. සල්ලි තිබ්බොත් ඉගෙන ගන්න පුළුවන්, සල්ලි නැත්තම් ඉගෙන ගන්න බෑ. ඒක යුක්ති සහගතනේ. ඒ දරුවා ඒ පවුලේ ඉපදුනේ පස්මහ බැලුම් බලලා නෙමෙයි, දුප්පත් පවුලක දරුවෙක් ඉපදීම එයට අධ්‍යාපනය ලබා ගන්න පුළුවන්ද බැරිද කියලා නිශ්චය වීම යුක්ති සහගතනේ. ඒ නිසා අධ්‍යාපනය ලබා දීම රජයේ වගකීම. හැබැයි ඊතර යම් දරුවෙක් කල්පනා කරනවාට පෞද්ගලික අධ්‍යාපනය ලබා ගන්න ඕන කියලා, එයාට නියාමන ලක් කරලා පෞද්ගලික අධ්‍යාපනය තියෙනවා. නියාමන ලක් කරලාද පෞද්ගලික අධ්‍යාපනය. තුන, කවුරුර කෙනෙක් කල්පනා කරනවා විදේශ ගත වෙලා අධ්‍යාපන ලබා ගන්න ඕන කියලා, ඒ අයිතියක් තියෙනවා. දරුවෙක් කල්පනා කරන රජයේ අධ්‍යාපනය තියෙන්න ඕන. එයා කල්පනා කරන පුද්ගලික අධ්‍යාපනය, ඔ නියාමන ලක් කරන පුද්ගලික අධ්‍යාපනය. එයා කල්පනා කරන විදේශ අධ්‍යාපනයේ ඒ ආකාරයෙන් අධ්‍යාපන ලබා ගත හැකි. එහෙම නැතුව මම හිතන්නේ නැහැ අධ්‍යාපනයේ මුළු මඩින්ම මුදල් මත තීරණය කරන මේ වළම බවට පත් විය යුතු කියන ස්ථාවරය අපි නැහැ. ප්‍රවාහණය වගේ එකක් අපිට පෞද්ගලීකරණය ගැන හිතන්න තව ගොඩක් කල් උනා. පළමුව තමයි බස් දුම්රිය ප්‍රවාහණය. ඒවා ක්ෂණිකව ලාභ ලබන්නේ වනේවි. ප්‍රවාහණේ ලාභ ලබන එකනේ ප්‍රවාහන සේවාව. දුම්රිය උදේ වැඩ කරන ජනතාව අරගෙන එනවා. හැබැයි ලාභ ලබන්නේ රට දුම්රියෙන් නෙවෙයි, එයා වැඩ කරන කර්මාන්තශාලාවෙන් තමයි ආර්ථික ලබන්නේ. ඒ නිසා සේවාවන් අර ලාභ අලාභ ගිනුමින් මනින එක වැරදි. ප්‍රවාහණ කියන්නේ සේවාව. ලාභ ලබන්නේ ප්‍රවාහණේ නෙවෙයි, ඒ ප්‍රවාහණේ සැපීම විසින් ඒ පුරවැසියන්ගේ නේද
ආර්ථික කටයුත්තක නියලීම හරහා එයා වේයන්ගොඩ නැගිටලා උදේ කොළඹ ඇවිල්ලා ෆැක්ටරි එක වැඩ කරනවා. ඒතකොට එයාට සේවාව දෙනවා එන්න. හැබැයි ආර්ථිකයට අදායක සපයලා තියෙන කොතනින්ද? ෆැක්ටරියෙන්. හැබැයි අපි මොකද වෙලා තියෙන්නේ? අපේ ප්‍රවාහන පාසුකම් ලබා ගන්න ප්‍රමාණයට සරිලන ආර්ථික අවස්ථා නිර්මාණය කළන එක අපි කරන්න ඕනේ. ඊළඟ ප්‍රවාහනය යහපත් ප්‍රවාහන සේවයක් ලබා දීම රජයක වගකීමක්. එනිසේක වගේ රජයේ වගකීම තබා ගත යුතුයි. හැබැයි සමහර තැන් තියෙන අපි කල්පනා කරලා බලන්න ඕන පෞද්ගලික රාජ්‍ය ඒකාබද්ධ ව්‍යාපෘතිකට යන්නේ කොහොමද කියලා. ඒක අපි කල්පනා කරන්න ලෑස්ති. ඉතින් තව එකක් ඇහුවා. ඡන්ද ක්‍රමය. ඒක වැදගත්. දැන් සමහර අය කල්පනා කරනවා මේ අපේ රටේ මේ දේශපාලන සංස්කෘතිය පිරිහුණේ මේ ඡන්ද ක්‍රමයෙන් කියලා. මනාප ඡන්ද ක්‍රමය. එනිසා මනාප ලබා ගැනීම සඳහා විශාල පුරේකී දෙනවා. එනිසා මන්ත්‍රීවරේ කෝටි ගණන් වියදම් කරන්න වෙලා තියෙනවා. කෝටි ගණන් වියදම් කරලා මන්ත්‍රී වුණාට පස්සේ ඊළඟ ඡන්දෙට සල්ලි හොයාගන්න හොරකම් කරන්න වෙලා තියෙනවා. ඔන්න ඔහොම නිකන් මේ ඡන්ද ක්‍රමයේ තමයි මේ දූෂණේ උපත වගේ එකක් හදන බොරු. අපි ඒක පිළිගන්නේ නැහැ. බැරි වෙලාවත් මේ ඡන්ද ක්‍රමෙ තිබෙන්නේ නැතුව ආචන ක්‍රමයට ඡන්දෙ තිබ්බනම් අර දිස්ත්‍රික්කයට වියදම් කරන සල්ලි ටික මොකද කරන්නේ? ආසනෙට වියදම් කරනවා. සල්ලි දීලා ගන්නවා. කොළඹ දිස්ත්‍රික් ආසන 14යි නම් මුන්ද කෝටිපතිය 14 දෙනෙක් තෝරනු සල්ලි දීලා ගන්න කෝටි රවි කරුණායකේ තව කවරින් තව කවුරු හරි නේද සල්ලි දීලා ගන්නවා. එනිසා මේ දේශපාලන සංස්කෘතිය පිරිහීමක් නෙවෙයි ඡන්ද ක්‍රමය ප්‍රධානම හේතුව නෙවෙයි. හැබැයි රටේ සාකච්ඡාවත් වෙන ඡන්ද ක්‍රම වෙනස් වෙන්න ඕන කියලා. අපේ ඡන්ද ක්‍රමේ මූලික අරමුණ තමයි ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිමිබුවක් පාර්ලිමේන්තු තුල තියෙන්න ඕන. ජනතාව 50% කැමති නම් යම් පක්ෂයකට පාර්ලිමේන්තුවේ 45% 55% අතර නියෝජනය වෙන්න ඕන. 50ම නොවෙන්න පුළුවන්. ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිබුවක්. ඇත්ත ගත්තොත් දැනට ජනතාවගේ කැමැත්තේ සාධාරණ පිළිබිබුවක් හදනවා මේ සමානුපාතික ඡන්ද ක්‍රමය. කේවල ඡන්ද ක්‍රමයකට වඩා. ඊළඟ මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න යනකොට ප්‍රශ්න කීපයක් පැනනගින. මේ ඡන්ද ක්‍රමය විසින් අර දෙමළ මුස්ලිම් ජනතාව විසිරලා ඉන්න පළාත් තියෙනවනේ. ඒ පළාත්වල ඒගොල්ලන්ට නියෝජනයක් හදනවා. දැන් පුත්තලම බැලුවොත් පුත්තලමේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් එන්න පුළුවන්කම තිබෙන්නේ විසිරලා ඉන්න මුස්ලිම් ජනතාව මනාප දෙන නිසා. කුරුණෑගල ගත්තොත් කුරුණෑගල එක ආසනයකවත් මුස්ලිම් බහුතරයනේ. පොළු ගහවිල ඉන්න කට්ටියක්, කුරුණෑගල තව කට්ටියක් ඉන්නවා, මාවතගම තව කට්ටියක් ඉන්නවා, බිංගිරිය පැත්තේ තව කට්ටියක් ඉන්නවා, හෙට්ටිපොළ වාරිපොළ තව ඉන්නවා. ඒ අය කල්පනා කරන කොයි වෙලාවරි කුරුණෑගලේ මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ගන්න පුළුවන් අර විසිරිච්ච මනාපයක් දීලා. ආසන ක්‍රමයකට ආවුත් ඒවලු මුස්ලිම් මන්ත්‍රීවරයෙක් ගන්න බෑ කියලා කතාවක් තියෙනවා. හොඳ නරක නෙමෙයි මම මේ කියන්නේ. රත්තපුරේ ගත්තොත් කඳුකර ජනතාව නියෝජනය කරන අයට මන්ත්‍රි විදිරියක් ගැනීමේ අවස්ථාවට ළඟා වෙමින් තියෙනවා. හැබැයි ඒවා පැල් මණ්ඩලෙ කොටසක් ඉන්නවා, කලවාණේ කොටසක් ඉන්නවා, රත්නපුරේ කොටසක් ඉන්නවා. ඒතකොට ආසන ක්‍රමයකට ගියොත් ඒගොල්ලන්ගේ නියෝජනය නැති වෙයි කියලා ඒගොල්ලෝ හිතනවා. ඒ නිසා ඡන්ද ක්‍රමය හදනකොට තව සාධක ගොඩාක් සැලකිලිට භාජනය කරනවා. ආසන අඩු කරන්න ගියොත් දැන් අලු ඡන්ද මිශ්‍ර ක්‍රමයකට ආසන අඩු කරන්න ඕනේ. දැන් ත්‍රිකුණාමලයේ ආසන 3යි තියෙන්නේ. ත්‍රිකුණාමලයේ රින්කෝ තැමිල්, මුතුර් මුස්ලිම්, සේරුවාවිල සිංහල. දැන් ආසන හදන්න අඩු කරන්න ගියොත් මේක 3-2 කරන්න ඕන. එතකොට සාමාන්‍යයෙන් ත්‍රිකුණමල ආසනේ දෙමළ, මුතුර් ආසනේ මුස්ලිම්, සේරුවාවිල ආසනේ සිංහල. එකක් අඩු කරොත් මොකද වෙන්නේ? වෙන ප්‍රශ්නයක මානිය. ඒ නිසා අපි ඡන්ද ක්‍රමයකට දීර්ඝ ලෙස සාකච්ඡා කරලා තියෙනවා. වෙනස් කිරීමේදී නැති ප්‍රශ්න ඇති වෙන්න වළක්වන්න ඕන. බලපිටියට ආසනයක් ලැබුණේ කොහොමද? රජගමට ආසනයක් ලැබුණේ කොහොමද කියන අපි දන්නවා. මම කියන්නේ හේතු මම කියන්නේ. ඇයි රජගමට ආසනයක් ලැබුණේ? ඇයි බලපිටියට ආසනයක් ලැබුණේ? ඉස්සර පැරණි හේතු තියෙනවා ඒවට. ඒවා ගලවන්න ගියොත් ලේසි නෑ. ඒ නිසා නව ඡන්ද ක්‍රමයක් අපිට අවශ්‍යයි. හැබැයි නව ඡන්ද ක්‍රමයක් අපිට ඇති කරගත හැකි වන්නේ මේ කුල මත, මේ ජාති ආගම් මත ඡන්ද ක්‍රම දිහා බලන විදිය වෙනස් වුණත් පුළුවන්. හැබැයි තාමත් මුස්ලිම් කොංග්‍රසයේ බලන ඡන්ද ක්‍රමයේදී තමන්ගේ නියෝජනය අඩු වෙනවද වැඩි වෙනවද?
වතුකරේ නියෝජනය කර දෙමළ නායකින් බලන්නේ තමන්ගේ නියෝජනය අඩු වෙනවද වැඩි වෙනවද? නේද? සමහර කුල නියෝජනය කරන කණ්ඩායම් නියෝ බලනවා අපේ කුලයට ආසනයක් තියෙන එක නැති වෙයිද? ඉතින් ඒ විදිහට බලලා ඡන්ද ක්‍රමයක් හදන්න කිව්වා ලා දුෂ්කර කාර්යය. ඒ නිසා කුල, ಜಾති, නේද? ඒවා නිකම් පහළට යන පොදු ලාංකීය ජනතාව ගැන කල්පනා කරන වෙලාවකදී ඉතා හොඳ ඡන්ද ක්‍රමයක් හදාගන්න පුළුවන් කියලා අපි හිතනවා. එතකන් ඒක දුෂ්කර කාර්යයක් කියලා තියෙනවා. අපි කොච්චර කැමති වුණත් ඒක දුෂ්කර කාර්යයක් මේ වෙලාවේ. එහෙනම් අපි අවසන් කරමුද? ආ